මම දැක්කා ඒකට එතුමා අභියෝගයක් කරලා තිබුණා. ඔව්. මම ලෑස්ති අපි ඉස්සලම මම ආරාධනා කරනවා යාගේ නායකයාට. මොකද මහින්ද රාජපක්ෂ නෑගේ නායකයා. මම ලෑස්ති මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක මෙතන වාඩි වෙලා මේකට විවාද කරන්න. එතුමා කියනවා එතුමාට වෙන්න ඕන කියලා. අපේ පක්ෂෙන් කෙරේ තීරණ කළා ඒ වඩ අපි ලෑස්ති. මේ අයගේ මේ වංචා දූෂණ මජර ජීවිත ඔබ නෙමෙයිද? ඔබ නෙමෙයිද? ඇයි 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 ඔබ නෙමෙයිද? ඔබ නෑ ඇයි ඔබ නොපැමිණෙන්නේ? ඔව් ඔබට ඔබ ඔබට ඒ තරම් ශක්තියක් තිබෙන නායකයෙක් කියලා අපි විශ්වාස කරනවා. ඇයි ඔබ එන්නේ? මම කියන්නේ. වීරවංශයට පක්ෂය ඇතුළේ ඉන්න කොටත් පක්ෂිකන තීරණ ගන්න බැරි වුණා. එළිය ගිහලා පක්ෂිකන තීරණ ගන්න. හරිද? පක්ෂෙන් අපි කෙනා එවන්න. ඒක මමද? කවුද? පක්ෂි තීරණ කළේ නැහැ. ඔව් ඔව් ඉල්ලීම කරන්නේ ඔබ කියන කාරණාව. ඔව් කියන්නේ දේශපාලන මතවාද පැත්තකට දාමු අපි මේ කාරණේ පිළිබඳව සාකච්ඡා කරමු. දේශපාලන මතවාදයක් පිටිට උනා. හොරකම් ගැන කතා කරන්න. නාස්ති ගැන කතා කරන්න. අපරාධ ගැන කතා කරන්න. ඥාතිට වාහන බෙදීම ගැන කතා කරන්න. දිවල් එක ඇති කරගත්තු විදිහ කතා කරන්න. ඔව් කියන්නේ ඔව් කියන්නේ ව්‍යවස්ථාව ව්‍යවස්ථාව පදනම්. ඒක නෙමෙයි තමන්ගේ තියෙන සියලු දුර්ගුණයන් ව්‍යවස්ථාව විවාගන්න. මම ඔබට කියනවා අභියෝගේ මටනේ. ඔව්. ද අපි අභියෝගේ පිළිගන්න පක්ෂයක් හැටියට. අපි අභියෝගේ පිළිගන්න පක්ෂයක් හැටියට. හරිද? පක්ෂෙම අපෙන් ලැස්ති. එයා කවුරු හරි වන්නේ යාට බැරි. ඔව් ඔව් ඔබගේ ප්‍රකාශයේ පදනම්ම කියන්නේ. ඒ කියන්නේ ඔබ වාක්‍ය මේකේ කියවා බලා කමිටුවේ මෙහෙම කරා කිව්වා නම් ඉත අපේ කමිටුවව ඉන්නවා. කමිටුවව ඉන්න සෝදා. ඔබ 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 යෝජනා කරන ඔබ පක්ෂයෙන් කෙනෙක් ඔබ පක්ෂයේ සාකච්ඡා කළ යෝජනා කරන ඔබ සාකච්ඡා කළ උන්ගේ පක්ෂයේ කෙනෙක් යෝජනා කළොත් ඔබ පක්ෂයේ සෝදා නම් කියන කාරණා. ප්‍රශ්නයක් නෑ. හොඳයි. මම අභියෝග කරනවා. ඔහුගේ නායකයට. ඔබේ නායක මහින්ද රාජපක්ෂ හොඳයි. ඔබේ අභියෝග ඔහුගේ අභියෝගය පිළිගන්නත් ඔබේ අභියෝගයත් ඔහු පිළිගත යුතුයි කියලා දැන් කියන්නේ. ඒ නිසා නමුත් ඔහුගේ අභියෝගය අපි පිළිගන්නවා. දෙපාර්ශ්වයන්ට සමපාත වීමේ සම්පත් තියෙනවා නම් ඒ තත්ත්වය සඳහා වේදිකා සමපාත වීමේ තැනකේ ඔහුගේ අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ ලැස්සි. හොඳයි. හරිද? හැබැයි ව්‍යවස්ථාව පමණක් කොටු වෙන්න අපිට ලැස්සි නෑ. ඒකත් මම කියන්නේ. මොකද ඔය ගොඩාක් අය තමන්ගේ තියෙන ඔක්කොම මජර ජීවිත ලෙස කරා. නමුත් දැන් ප්‍රස්තුත කාරණයක් තිබිය යුතුයි. මේ මොහොතේදී සාකච්ඡාවට බඳුන වෙන කාරණේ තිබිය යුතුයි. නෑ ඔබට කියන්න පුළුවන්. මේ කාරණේ ඔබ පැනන උත්සාහ කිරීම මත මේ කරන්න හදන්නේ. මොකද පැනන්නේ? එහෙනම් ඔවුන් කියන්නේ ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කළ යුතුයි කියන කාරණා ඇයි ඇයි එතෙන් දෙන්නේ ව්‍යවස්ථාව ගැන කතා කරමුකෝ ඔබ කියන්නේ